කලාක්ෂිත්‍රයට දිනපතාම වගේ අලුතින් බොහෝ දෙනෙක් එකතු වෙනවා විශේෂයෙන්ම තරුණ තරුණයක් හැබැයි මේ එකතුවෙන හැම තරුණයකුටම හෙමත් ඇත්නම් තරුණයකටම මිනිස්සුන්ගේ හිත්වල රැඳන්න ලැබෙන්නේ බොහොම කලාතුරකි. ඉතින් එහෙම රැදිච්ච චරිතයක් එක්ක තමයි අද තරුණෙට ඩක් 18 පල කැලුම් මේ කතා බහින් මම ඔබත් එක එකතුවන්නේ. මේ චරිත අපි හඳුනාගනිමු මේ පාරදිගේ ටෙලිනාටටේ ඔබේ ආදරය බොහොම තදින් දිනාගත් ඇ ආන්‍යා මඟ එහෙම කියනවා. අපි හඳුනාගනිමු කව්ද මේ ආන්‍ය කියලා ආ්‍ය කිය කතාගන්නනවා ආයිබෝුවන් කියලා ආන්‍යව පිළිගන්නවා යි දැන් ආන්‍ය කිව්වට ආන්‍ය නෙමෙනෙ නම් සම්පර්ණ නම කියන්න කොක්කොට මිස්සල්ල. මගේ නම දේශානී නෙහාර. දේශානි නෙහාර දැන් බොහෝ දෙනෙක් ඔබෝ හඳුනන්න ආන්‍ය කියන නමි නහර කියන නමින්දෙමි අපි පටන්ගපු පුංචි කාලය ඉන්නලා ගම? මම ඉප දෙෙන්නේ කෑගල්ලේෑ එතොට මංඉන්න මිනෝංගොඩට දැන්ගඉන්න මිනෝන්ගොඩ පවලිකීදනක න්නවත් පවලිතොරතුර පවල මයි අම්මයි ත්තයි අක්කයි තාතා ගුවන්තට පොලේ ඒවේෂණක ඇසිටන් මනෙන්ච් කෙනෙක් එතකොටක්කා හිටපු අහස්ථ කෙන අම්මනං ගෙදර. නෙහර ස්කෝලිගේ මම ග්‍රේට් සිික්ෂනක මනෝංගට බාලිකාවට ගියා ඊට පස්සේ සාමානනිපල්ලට කලේන් වි්‍යාටිගේයා මර්තක හමුල. ල් සස් පලට ම ගේයා විචාල් ඉටනශ ස්කූලට ගම්පහ. ජාතයන්ත්‍ර පාසල් වල තමයි අධ්‍යාපනය ලබ ලතියෙන්නේ පවුලෙ බාල පුංච කාලටිකත්දඟ ර ගොඩක් ගොඩක් ගැල් ලමිකුටම ගොඩක් දඟට පුළුවන්ද. මන්නන් ගොඩක් දඟායි කෙනෙේ ගොඩක් නපුර වැඩතමා කරන්න අකරතම ගොඩක්ම හිරිහ කරේ. මෙන් වැඩ අක්කට නපුරු කංකල් තියෙනව. ක්කත්තක තාමත්ේ නපුුංගේ විදියටට තියෙනවා නෑ දැන්හෙමනෑ දැන්යා තාවමගේ හොඳම යාලවා දැන් එහෙමන දැන් එයාතම මට නපුු ගංකරන්නනි එකනේ මර බානි නාවලද්දක් කරව තනිවාරෙන්ම මයිතිින් තාමත් දංඟයි ඒහින්දා එමට බැනලමව හදනවා. තාමත් දඟයි කියල කියනකොට ස්කෝලි අලනි කාර කරපුූ දග වැඩක්හෙම මතක් කරන්න කියලා කිව්වෝ. ඉස්කෝල ගොඩක් දඟ වැඩ කරා කියන්නේ අපි කට්ටේ එකක තුලා පොඩිදේ හරි ලොකෝට හිනාාවෙනවා. තින් ගොඩක්ම ැනුව හල යෙන්නේෙ හියයෙන් හිනා වෙලා තමයි බුදදු රජයෙන් හිනාාවෙන්ඩ කැමති ගොඩක් ක පුංචි කාලයේය නහාර බොහොම කීකරු ළමෙක්ද දෙමව්පියන් සමහර වෙලා වැට සමානට අක්කකරට වැඩක් කරන කියැෙනේ හවසට බයිසිකල් පදිනවා එපාගේ අදමන් එල්ලිය තික හිල්ල බයිසිකල් පැදවස්ථාාවයනවා බැනු වා බැනු වා පෙටි කෑවා ොඩක්කාගින්දකුටි කෑවේ අම්මගෙන්ද හත්තෙන්ද . <bulunador> oh, <-ści> <konser gemacht> <seç�> <prescriptioncheers> <gulita> ගොඩක්පු තාර්ථගැහුවා එම ගොඩක්ම ගොඩි කැරත් නහ මර ගහන්න්නනවා එන්ටුමම් බාවෙනවා එච්චරයි. අධ්‍යාපන එලබෙන කාලයේද කලාට සම්බන්ධ වෙන් අදහසක් තිබුණලද. පොඩිකාර ආසාාවක් තිබුණා එනට අවස්ථාව කම්මේද කියනක කැඩුලෝ කෙන තිබුණා තාථ කැමති නැහැ ඒහින්න ඉතින් ඒකර සීම සහිත තියාගන්්ඩුනස් අවස්ථාව හම්මුණේ අහම්බේ. දේ‍යාපනය ලබන අතරතුරේද කලාවට සබන්ධවෙන්න කැමැත් තක් තිබුණත් ඉඩ ප්‍රස්ථා ලැබුණේ නැහැ. එතකොට අක්ක ගුවන් සේවිකාවක් කිවුවන් බෝහමයක් ස්රූපී තරුණියන්ගේ සිහිනයක් තමයි කව දරිදවක ගුවන් සේවිකාවක් වවෙේ මොකද රටරටවලට අන්න පුළුවන්ල් ලෝකය දකින්න පුළුව අක්ක ගුවන් සේවිකාවක් වෙච්චහින්ද. නංගිට හිතරරි නැද ගුවන් සේවිකාවක් වෙන. ඇතට මට හිතුන් නැහැ මොකද මට ආසරතිම ඒ පැත්තනේ ට ආසලාතිම නිරූ පෙනේ පැත්තර. ඉතිං අක්කා ගිහිල්ලා එන්නකොට යා රටවල යනවායා ගොක් ෙන්චයි කන කියලා ම දැක්කට පස මට අසහිතුනා. ඉරස මගේ සිහනඒ පාටිෙනසුන මත් ගුවන් සේවිකාවක්ෙන්න්න ඕනේ කියලා මොකද. අක්කා තුුවස් ගිහිල් එනකට මට තම ගොඩක්ම වාසසි මට ඕන කෙන හැමදේමයා ගෙනැත්දෙන ඉතිං මංහිතතුව මටත් එහෙම් කරන්න මරත් පුළුවන් මේයි කියන එක පස මටත් ආසාවකා. ගුවන් සේවිකාවක් වෙන්න තිබුණේ හිීන වෙනස්ස වනේ කොම. වෙනස්ුනේ නැහැ තාමත් එසනි තියෙනවා ඉතින් මේ තත්තෙත්තෙක් කොවි සිටේෂණගත් එක තාම ආදුම් දාල නැහැ ඒ නිසා මගේක දැනට නවත්තල තියෙනවා. ගුවන්සේ විකාවක් වෙන්න ඕනෙ නෑ දැන් නිහාර සම්බන්ධ වෙලා ඉන්නවා කලාවට. අවස්ථාවක් ලැබෙනවා ලංකාවි තියන ජනප්‍රියතමටෙලි නාටියක. ්‍රධාන චරිතයක් නිරූපණය කරන්න මේක සාමාන්‍යයෙන් තරුණියකට ලැබෙන අවස්ථාවක් නෙමේ කොහුමද මේ පාසැල් කාලෙවත් කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙච්ච නැති හාරට සිවකරුණනාදැන් මහත්මය වගේ අති දක්ෂ අධ්‍යක්ෂකවරේගේ පාරදිගේචලිනාට්ටේ මේ කැපීපෙනෙන ආනයකන චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණ. ඒ ඇත්තර මහම්මයක් ලොකු හීන කළත් තිබනාා කාලෙද මට නිියක් වෙන්න ඕනේ කියන එක ඉතිං අර හමියගේ රඟපවපු චානණ ්‍යප්සාාණය නංගගේ අම්මයි තාත්තයි තමයි ම චාමල්සට ඉන්ටියස් කරලා නිෂ්පාදකතුමා නිෂ්පාකතුමට එතවස්සේ සද්දස න් චාමල්ස මාවින්ට විව් කර ස්ක්‍රීන්ටෙස්ට කරලා එහෙම තමයි මට අවස්ථාව හම්බුණේ ඇත්තරටම මේක ලොකු භාග්‍යයක් හැටටම සලකනව යාන්තිය අංකල් මට ගොඩක් උදව කරනවා එන මට ගොඩක් දෙවල් කියලා දුන්න. දැම්මා සම්බන්ධලාම ඉන්නා මර්දැන් පාරදික ගැන මගේ පවුලක් වගේ ම ගොඩක් ආසාාවෙන් ඒ කටයුත් කරගෙන යනවා. පාරදිගේ ඔබට රඟපානයට ලැබෙන්නේ දක්ෂ තරුණ නළුනිලි පිරිසක් එක්ක. විශේෂයෙන්ම උද්ධික ප්‍රේමරත්න ඒ වගේම ගයන් ගුණවදධන මේ වගේ පිරිසක් එක තමයි ඔබට රඟපාන්න ලැබෙන්නේ. ඉතින්න මොනවද හිතුනේ මුල්ම දවසේ රඟ පාන්න කිය. ඇත්තරම ගොඩක් බහිතුන මොකදමං ආදුනිකයි. ඇතර මේ සෙත්තකට ගියාට පස්සේ මට මං ආදු නිකයි කියනක ඉගුල්ලෝ මට පෙන්වුව වෙනැහහි කැනෙේ කිසිම වෙනස්කමක් දැක්වෙන මට දන්නති හැම දේම ට කියල දුන්න මඟවිර ොඩක් ස්තුතිවන්තින ශිවාස චාමරස සද්දස මට හැමදේම කියලදුන්න වගේ මේ අඩු පාඩු තිීනවා කියල මේවා හදාගන්ඩ එමට හැම දේම කියද එතකොට උද්ධිකායියා. විරාය මට පෞද්ගලිකම කියදුන්න මට ප්‍රශ්නකැම ස්ක්‍රිප්තක මට කට පාලන් කරගන්නඕනි ගැනි වචන මට හරික්මට අවමතකෙනවා. සිංහල මටිය පැටලෙන. ඉතිං ඒ කුම්මද හදාගන්නේ ස්්‍රප්ක කියන විදිහිඳල මට හැමෝම ලොකු සහයෝගයක් දුන්නා එගල ආදර මතා කරන්න ඕන කැමරක න අයගේ පවා එතවට මේ එකක්ක අයගේ පව මට අඩුපාඩුමට කියලදීලා මව හදනවා ගකල්න් ගොඩක් ස්තුතිවන් දෙෙන මටරමං ආදනිිකයි කියනක එගලුමට දැන්න දෙෙන්න නහ. ඇන්වලේීම. ෙන්න්නල දෙනැති මටක ලොක්කපු සහයෝගයක් එක ලොකු බාගෙට් මට ගොලෝගය ඇත්තක වැඩරන හම්වෙච්චක. නිහර මට මෙහෙම හිතෙනවා. නිහරට රඟපාරන්න ලැබෙන්නේ නිහාරගේ සාමාන්‍ය ජීවිතයට බොහොම සමීප චරිතයක් කියලා මකද උබ අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්ත්‍ර පාසලක. දැන්ම ආන්‍යකන චරිතයක් කොළඹ පන්නේයට හැදිච බට හිරතාලයට නැබරු වෙච්ච බොහොම බටහිට සමායේ ජීවත්වන තරුණයක් ඉතිං අලුතින් ඔබට ප්‍රවිශ්ට වෙන්න දෙයක් නෑ. මේ ඔබ ජීවත්වන සමාජය ඉන්න චරිතයක්ම තමයි ඔබට නිරූපණය කරන්නට ලැබෙන්නේ. සිංහලත් චුට්ටක් පැටලුනා ගාකු ෑ මොක ගෙදරම්ම අයිතාත්ත යි ටලිනානට කතා කරන්නන්නේ ගොඩක් ටි ග්‍රසි. ඉතිං අභියෝගයක් වෙන්න විදියක් නෑ මේ චරිත. ලොකු අභියෝගෙකුත් නැහැ යනට මට බයක් තිබුණ මට කරගන්න පුළුවන් වෙයිද කියන එක. එක දවසා කැනකු ර කට්ටගේ ැබෙන සහෝගයක්ත් එක්ක ඇතට මටක ලොකු අභියදක් වෙලා නැහැදැ. මට හරි සරල ඉදිට ගිනන් පුොුවන්ද නෙහරට බොහොම වටින අවස්ථාවක් ලැබුණා තමුන්ගේ ගායනු පුසලතාවත් එල දක්වයි නහරට සදු කියන පුුවන් ලොට ප පාරදිග ඊටේ එහෙම සහන් වලාවා දක්හම නිහරට මොකද හිතතුුණේ සංගීත ක්ඩාමකක සජීවීව බහපාර දෙනෝදාහක් බලාගෙනින් දැද්දි සින්දු කියන්න අවස්නාව ලැබුණා. ඇත්තලම් බායහිතුන මට ලැජ්ජ තිතුන මන්හම සිදු කියල නහ ගැන ම ාන්සින් තමයිරේ ස්කෝලිදි දාන්සින් ද්‍රාම කරලා තිබුණට කවදාත් ස්තේජක සින්දු කියලා නැහැ. මොකද මේ මටහෙම සින්දු කියන්න ලොකු තැලට එකක් නෑ. ඉතිං එවල කොහුම් හරින්. පාර්දික ටෙලිනාට්ටේ ගයන්ගුණවදදන බොහොම දක්ෂ තරුණ සංගීතවේදී ඒවගේම රංගණ ශිල්පියෙක් දැන්. ගයාන්නෙක්ක තමයි මෙහරට වැඩීමම රඟපාන්න තියෙන්නේ. ගයන්ක ලබෙන සහයෝගය කොද. ඇත්ම ලොක සහෝවයක් හම්ම වෙනවා එකැනෙ අය මට කියලා දෙනවා මෙහෙමයි නංගි මෙහෙමයි වා මේම කරන්න එතුකට මේදවල් මෙ වෙන හැම දෙම් මට කියලාදවා. එක්කෙන කියරන හැමෝම අට ගොඩක් ලොකු සහෝයක්ගෙනවා තිඒක මට ගොඩක් ලොපු හැල්ප එකක් වෙලා තියෙනවා ඒකම ජරාත්තරංග පානි තවත් දක්ෂ තරුණ රංගෙන ශිල්පිය කිෂාන් බොහෝම අමුතු ආරකට තමයි ශාන් කතා කරන්න ඇත්තටම දෙ හාරට හිතෙන් ඇද ශන්ත වෙලාවකට මෙහ පාරක්ගන්නේ කතා කරන විදි. එම් වෙලත්වයෙනවා ඒ කියන්නේ ඒඒක ඒගේ තැලන්් එක ඉතින් යායක අමුතු විදිටක කරනවා ඉතින් මමත්තානයාවක කොහමද කරන්නේ මමත් වෙලාට මමත් කල්ල බලනවා. ඉතිං ඒක ඇත්තටම කියන වචනන ඉතිං සමහරට මට හින්නත්යනවා මට කැට්‍රෝ කරගන්න වාර. ඉතින් ඒක හොඳට කරනවා. පාරිදිගේ ටෙලිනාටට සම්බඳුනාට පස්සේ නෙහරගේ ජීවිතය නෙහාරට නොදැනම බෙෙනස්වෙන්න පටන්ගරගෙන ඇති. නෙහර පාරය යනකොට අන්න ආන්‍යයානවා කියලා මිනිස්සු කතා කර නොව ඇති. කොහොමද මේ අල්ලුත් ජීවිතයට නහර පුරුදුවෙන්න. කොහොමත් මාව ගොඩක් දෙනෙක් දන්නවා. එතකොට දැකාා නමිතමට ගොඩක් අයි දනිද නිහර කියල කවු තඳුරන්න ඇ පාරණට න්න ආනගේ අම්ම. ඒහල කියන්න නැති තරඟකෙන අන්නගේ අම්මා අන්නගයක්ක ඒවතමදන් කතාගරන්නම පාර්නුග්‍රතාාන්්‍ය කියල කතා කන්න ගොඩක්කයිදයි. පාර්දිගේ ටෙලිනාේට සම්බන්ධ වෙලා ඉන්න ඔබට කක්ෂේත්‍ර ඉදිරියේදදි තවත් නිර්මාණවලටරාධදනා ලබිලතිීනවා ඔහුමට ආර්ධනා ලැබුණා එනට මේ සිටුවේෂණ එකත් එක්ක සමගම පාර්දිකගේ ට ග්‍රමිකට පලයනි තැන දීල තින මොකදේකමක පලෝනි රංගණය ඊට පස්සේ තමයි මමනත්තේවට සහභගන්න බලවරතු වෙන්නේ.ෙල ට ෙල විිරක් ස ම චරග ශිල්පිනයක්ක් විදිීට ඉදිදීයට යඇද කල්පනාව නැත්ත. තන හාට අඩියක් තිල පුංචිපිරයෙන් විදීතිරයට එක්වන්න අපේක්ෂාවක් තියෙනවවා. ඕ මගේ බලාපොත්වක් තියෙනවා විදිදීතිරයට යන්න බලමු අවස්ථාව කමුණ තනිවාරින් බාරගන්නවා.නිවාරයෙන් අවස්ථාවක් කම්මුලත් ාරගන්නවා මොකද දක්ෂතාවයයි රූපයයි දෙකම තියෙනවනම්. අවස්ථාව ලැබෙන කොට ාර ොගෙන හිටියොත් ඒක අපරාධයා නිහරට හෙම හිතෙනවා ඇති පුංචි තිරේ වැඩ කරන්න කැමති අධ්‍යක්ෂකවර හෙමින් නොත් අධ්‍යක්ෂරුන්ගෙන් කැමතිම අධ්‍යක්ෂව තමයි ශිවගුණ අදන්ස ඉතිං ලොකු භාගකේ වගේ දැවන්ත චරිතකක මට රංගනය දායකත් වෙන්න හම්වෙිච්චක ඉතිං ඉදිරියටත් බලුම් අවස්ථාවනුව තීරණය කරනවා. සිනමා නිර්මාණයකට සම්බන්ධෙන් අස්ථාවක් ලැබුණ ලංකාවින් අධ්‍යක්ෂකරදිහා බලන්නකොට. කාගේ සිනමානිර්මාණයකට අවස්ථාව ලැබෙනවනම් හොඳයි කියලා හරට හිතනවා. හෙම කියන්න අමාරයි ලැබෙන විදි හොඳ පිටපතක් අනවා බාරගන්න ලැස්සේ. ලැබෙන විදිට හොඳ පිටපතක් අනුව බාරගන්න ලෑස්තයි. පිටපතර තමයි මුල් තැන තමුන්ට සුදුසුද තමුන්ට ගැලපෙනවද කියන කාරණය නහාර තදින්ව හිතල බලන්නවා ඇති හිද චිත්‍ර පටිාග. කෞුද නිහාරග හිත ගත්ත බොලිවුඩ නලුණේ ගොඩක් අයින්නවා ඒ අතරින් නලවෙෙක්කිවත් අයිගෂ ර්ට කැමති. ටයිගස ෝට මොකද ටයිගෂ රෝ මේ කැමතිව විශේෂ ේ. න් කැමතියාගේ ඇපිරැන්සකට එයා රංඟපාන විදිර අඩාන් සිංස් කිල්ල එක තියෙනවා. බපුදුම නැට්ටුවක් ඕ මේ අනිවාර්රයම ඒ ඒ රිදම් එකට මම කැමති . ග ිල්ිියන්දිහා බැලුවා ශිල්පිනියන්දහ බැලම ගොඩක් අයින්නවා. පිරන්සිකෙන් කැමති අඉන්නවා මංැම සෝනක්ෂි සිංහ එතකොට ආශාරයරයි බිපාශපාසල් ගොඩක් දෙරකින්න්නවා. සෝනක්ෂි සිංහ කියල කියනකොට මට නිකම් මෙහ මත්හිිතරවයි. ඒ සෝනක්ෂිගේ පුංචි මුහුණක්ද පුංචි හැඩරුවන්ද මේ මූුණේ තියන්නේගෙල ඒඒ ඒ රූපය මට මැවි ලබේනවා. මර ගොඩක් දෙන කියනවා. ඉස්සල්ලාම කිව අම්මා. ඉතිං ඒ හිද තමයි ගොඩක්ම සොනක්ෂිනත් කැමතිීම කාන්තා ලාලිත්්‍යයේ බොහොම අපූරුවට පිහිට ලතියන බලිවුද් රංගණ ශිල්පිනයක්ක් තමයි සුනක්ෂ සිහකිලක කියන් ලංකාී රංග ශිල්පින් ශිල්පිනියන් දිහා හැරල බලනොට ඔබේ හිත ඇදමැදගත්ත රග ශිල්පි ශිල්ිපියන් කව කෙනෙ කිය කියන්න අමාරයි ගොඩක් දෙනෙක් න්න. ඔක්කොරම කැමති ඔක්කොටම කැමති හැබැයි. ආරදිගේ අපි හිතමු නහාර නරබනව ප්‍රේක්ෂිකාවක් විදිහලා. එහෙම නරමනකොට නහාරගිහිත තදින්ම ඇද බැඳගත්ත චරිතය කවුද පිරිමි සහක් කාන්තා. මං කැමති බන්ඩ බන්්ට කැමති කුසල් අයි අද කැම ඇතවට බාන්තිි දෂණයක්හර කැමති බන්ඩටයි බන්ටිටයි තමයි නහාර වැඩියෙන්මැම කවුදේ දෙන්නට අක මැදි අව. හත්රි ගො අයාද ගොඩක් අයාදරේ තරුලියයක් විදිහට නහාරා කෝම දත සමාජය දිහා දකින්නේ. අද සමාජය ගැන කතාාවලතයි ඇත්තටම ගෑලමක්ට නෙමෙයි පිරිමිලමති දෙගොල්න්ටම කිිනෙකකා විරුදත්තය තින අනිවාරෙන්ම තට සමාජය ස්රහටනට කවුරුත් කැමතිදිනයි ස්තර ම තිබුණාට දැන්ක වැඩි කියල මට දැනෙනවා කියැනෙේ හොඳ මූුණ පෙන්නැල හිටියට. හම දැක් බක් බ ලාල තිෙන. ඉතින් සමාජ ගැන ගත්තත් මටලොකු සටස්රක්ෂණකක් නෑ සමාජගෙනන. හර මෙම කියන ෞද්ගලිකවලබ ප අදැකීමක්හින්ද. පෞද්ගලික මට ලැබලති අදකීම ගොඩක් තියනො කියැන යාලුවෝ වෙලා ඉඳදලා යාලුගේ හොඳෝට ඉන්දලා අන්තිමට මට වැර්දිනකම් බලාගිදල අන්තිමට මම තනිවෙත් චවස්ත ගොඩක් තිබුණ ඒ වෙලාවල්ල මට හිටීමමගේ පවුල විතරයි. ඉතින් ඒ වගේ අස්තා ගොඩක්කට ම හොනදලා තියෙනවා ඒ නිසා මමදැන් යාලුව හෝ කවුරු ඒවා මම කාවත් විශ්ාස කරන්නේ නෑ මගේ පවුලරෙන්න්න හැමෝ අතේ දුරින් තියාගෙනඉන්න හැමත් එක්කම හොඳට කතාාාවා කලා ඉන්නවා හැබැයි කාවත් අදින් විශ්ාස කරන්නේ නෑ. කාවත් අදිින් විශ්වාස කරන්නේ හැමොත් එක්කම හොඳින් ඉන්නවා අතියේ දුරින් ඉන්නවා. ගෑනළමයකුට මේ බොහොම වැදගත් ඔවදනක්. විශ්වාසක ක නෝනම් විශ්වාස කරන්න ඕන සීයට සේයක් තමුන්ගේ පවුල අය විතරයි. විශේෂයෙන්ම අම්ම සොහෝවිරිය. මේදේ බොහොම වටිනවා. බොහෝ තරුණ තරුණියන් අමාරු වැටි චවස්ථාවන් තියෙනවා ගෙදරායිට වැලිය පිටාය විශ්වාස කරන්න ගිහිල්ලා හිතින් මේ පණවිඩිය තදින් හිතට ගන්න ඔබ තරුණයක් නම්. ඔබේ දෙමව්පියන්. මම ඔබේ සහෝ යුරිය ඔබ ජීවිතයට එකතු කරගන්න ඔවුන් ඔබේ ජීවිතයේ හොඳම යෙහෙලියන් බමට පත් කරගන්න. දේශපාලය ැ ොනවද හිතන් කැමතිද දේශපාල කොහෙත්ම නැ හරි පුදම වැඩක්නේ අපි රටි තරුණ තරුණණයන් දේශපාලනට කැමති නෑ ඇයි මට කිසිම ආසාවකුත් නෑ දේශපාලනයට මං ඇත්තරම ආස් නෑ. මන්ද කිම ඉන්ට්‍රස්යන් දශපායග. දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැහැ. තරුණයට ඉඩක් වැස්ටානට එන හැම තරුණයෙක් නැත්තම් තරුණයක්ම බොහෝවිට කියන කතාවක්. අපේ රටේ තරුණ පරම්පරාව. අපි රටේ දේශපාලනය ගැන උනන්දුවක් නෑ පැහැදීමක් නෑ කියන එක පක්ෂපාට ගැනනි මේ මේ මම කතා කරන්නේ අපේ තරුණ තරුණයන්ගේ මතය ගැන අපිට හිතන්නටයාමක්. හැ විෝ දර්ශමන ෆිල් බලනක මොඩුවවද බලන්න කැමති චිත්‍ර පට. ගොඩක්ම බලන්න වලන් ඒ. වන් ඒ ඒැර හොල්මංකතතා නෑ බිහිසුනු. බිහිස්සුනු බලනවා ීස් ගොඩක් බලනවා. වැඩීමම කැමති TVවේ රිසක මොක්ද මැතිකද ලබන් වෝකින් ජීවිතයේ රඟ පාර්න්නන් ආසාාවෙන් බලාගලන්න චරිතයක් තේරවවා. මට ආසයි කොල් එෙක් වගේ කෙල්ලෙක්ට රඟපාන්න කොල්පෙක් වගේ කෙල්ලෙැ කොල්ෙක් ඉදිට හැසින කෙල්ලක් බන්තිමගේද ඒගේ එතකොට දරුණු චරිත කර නපපුරු චරිතය කරන්න හරි කැමති. හරි පුදුම වැඩක්න මේ සාමාන්‍යෙන් මේ වගේ ලස්සන සුරූපී තරුණයක් ඔොහෙත්ම කැමතිවේ නැති දෙයක් තමයි නහරමය කියන්නේ. නපුර චරිත කරන්න කැමතිට දැන් නපුරු චරිත කියන්න පතිවර චරිතන. ැවීර චරිත කල්ලා ජනප්‍රිය දාරාවේ ඉදිරියට යන්න ටිකක් කමාරු. හැබැයි නහර කැමති අබියෝග බාරගන්න. මේ පලිවිඩිය අපේ අධ්‍යක්ෂිකවරුන්ට මේ අවස්ථාවෙන් ප්‍රයෝජනරගන්න නපූරු සැඩපරුෂ චරිත නිරහූපණය කරන්න කැමති තරුණ නිලියා ඔන්නා පිට ඉන්නවා. ඔබේ පැතු මිටු ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත ඉන්නකටසාමානන්නේ මොවද කරන්න ඔය චිත්‍රපටි බලවාට අමතරවා උයන් එම පුුවන්. ඕ ංග ගොඩක් කලාට රෙසිපීස් බලාගෙන් මට රැසී ුක්ස් ොඩාක්තියවාඒවා බලාගෙන එක එක කෑම හදනව ස්වී් හම කොඩක් හදනවා. මොලවද වැඩිය මහදන්න න්න රහට මහදන්න ජන්න කෑම ජා හදන්න ඉටලියෙන් ෆස් පැස්ත හදනවා එතකට ම හදන ඩෝනස්? නි කතා බහහිද එකතුවන් කොළඹති මිරිගස්සය පාරිතියන්න ජවානීස් කියන බොහොම අපූරු පිටස අවන් හලක ඉඳලා. ඇත්තටම හරක අවස්ථාවක් ලැබුණනොත් මෙතන්ට ඇවිල්ලා දැකිනි උදේවරුවෙන කතා කරන්න හැදවරු මෙතන්ට ආවුත් මෙතැන පිරිී ඉතිරිලයාට තැනක්. ඉතාලි නාපොලිනගරේයටගේ හිල්ලා හරිම හරි පීට සැකක් අනවගේ කිසි භෑක් සැක් නතු රහට පිට් සැකක් කන්න පුළුවන් තැනක් වමයිමේ ජනස් කියන පිට සහ අවන් අල. පි කන්නත් කැති ගොඩැ ප පිසලා තරුණයක් විදිහට සිරුඩ නිසියාකාරයෙන් පවත්වාගෙන යන්න මහන්සිනෝ ඇති මොකද රංග ශිල්පිනයක්ක් වුණ හම අනිවාරයෙන්ම සිරුට වැඩි අවධානයක් දෙන්නට ඕනෙ මංකෞ් කරනවා අනිවාරෙන්ම ක අකත කියයනවා ඇතකොට මම තෙල් කෑම වැඩියගන්නන්නේ න හැ. ගොඩම්ම පලතුරු ඒ තම ගොක්න්නේ රෑට ගොඩක්කාට මට කන්න නෑමං ගොඩක් ටයි කර. එහෙම කරන්න අරමනක් ඇතිව ඇ කෑම පාලනය සිරුණ නිරිපරි පාත්වාගෙනන පුළුවන් කියල අර විශවාස කරනවා ලෙදුු ගොඩක් අඩුවන කෙම හරිට මේන්ටෙන් රන්න ඉතින් කෑම් පාලි කරගෙන වා. පක ටෙලිනාට රූගත කරදේ අමතකනු වෙන සිදුවීම මතක් කරලක ලකිවවා අමතක නොවන සිදුවීම දව මගේ පලවෙනිීම සීන් එක. මම මත්තක නම් පාටික දවස මම කාරකම් බහින සීන් එක එදා ගොඩක් බයලා හිටිය මොකද පලවෙනම දවස කැමරාො එක කිස්සරහ චර පිරික් කිස්සරහ ම ්‍රාමයිස්කල එක කරලා තිබුණට කැමරාව කිසිසරහම කරලා තිබුණ නැහැ යිටස් තාාලා මන්නනිකාන් එතන මටිකන්තයනම අයිස්සු ලට කියලා. එනෑ ගොා පිසා කිසිර හිටියා ඒක නිසාමදකද මට ම මාරවිද නවසලා හිතිය කාරගින් බහින සීනක මඟදන දහ සරට වැඩ ගත්. එදා මං ගොඩා බල්ල හිට කොච්චර කවසව සවාසමට ංඟරලක වහිමීට බහින්නදලබල වෙන්නපා ඒත් මං කලබන මයි බැස්සේ. ඒ ශට්ක තියුණු ඉසල්ලම් කාරග දොරල්ල කකුල බිමට තියෙන සීනකින් තමයි පටන්ගත්තේ න් ගත්තේ. එවෙල ම ගොඩ්ාක් බයිවෙලා හිටියා මන්තන හින්දමතුකොද එක දහස් නරකෙට වැඩිය ගත්තා එක තම මට අම්මතකරු නොනම සිදුවීම. සැබෑජීවිතයේදී නහාරට තෝරගන්න අවස්ථාවක් ලැබුණොත් ජූඩ් නැත්තම් බාඩුක ඒත් නැත්ම් ජෙරාට් මේ දෙන්න එක් කෙනෙක් නහාරගි හිත ඇදිල යන්නේ කොයි වගේ තරුණයකුට. චරිතගත්තෝ ජෙරා ඩබල්ගෙන් ගානවා එයාට වෙන කෙනෙකු ගහ මේතරන්ස් රූපී තරුණියක් වෙච්චෙන් නනිහාරක ආදර යෝජනත් ලැබෙනව ඇති ඒව සලල බලනුව දැ සදහ ප්‍රතික්ෂේප කළල පැත්තකින් තියෙන අනාගතයට බාර දෙනවා නහර අනාදත බලාපපුරත්තු මනුවද. නගත බලාපොරොත්තු දැන්මගේ ික්‍රීක්ම ස්ාර්්කර ෙක් මන්තකේ ඉතින් ඒක වැඩකටයුතු අධ්‍යපන කටයුත්තක් ස් ාත බපරත්තුව වගේම මේ ශේෂත්‍රයේ හොන්ද විදි ස්්‍රාට ගිල්ල නමක් හදාගන්නෙකතම මගදකුම් බලාපොරොත්. නෙහර කවද හැරි කැමති ලංකාව දක්ෂ නිලියක්වෙන්නද නැත්තං ජනප්‍රිය නිලියක් වෙද. මට ඕන ජනප්‍රියත්වත් ඕනේ ඒවගේ දක්ෂක මත් එක්නේ ජනපීතාව හැදෙන්නේ එයින් සම ටොනිස්සලම දක්ෂ නිිලියක්කෙන්. නෙහාර නැත්තං ආන්‍ය ඔන්න ඔය විදියටයි ජීවිතයේ ඉදිරිය දකින්නේ. ඔබට ප්‍රිය කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඇති. ඒ අයට මොනුවද නිහාරට කියන්න ති. මට කියතින දිගටම ආන්‍යත්තික රැන්දිී සිටින්න කියලා. තවත් ඉස්සාට අියෝග බාරගන්න ඉදිහට ලොකු චරිතවලින්සාරහම් එම කියලා කියන්න තිේෙන. ඉතින් දිගට මමාත්තක රැදිල ඉන්න මංගලන්නට ගොඩා කාදරෙයි. නපුරු චරිත දිගටම රඟපෑවත් නහාරව එපාවී කියලා ඉතිෙන් නනානටක් අහිංසක චරිතයක් මං තැන්න හැමවෙයි කියලා සාධානයක් කරගෙන චරිතයක් බාරගන්න ලැස්ේ. නිහර අධ්‍යාපනය ලබන අතර තුරද කලාවට වැඩිය සබන්ධව අවස්ථාව ලැබුණ නැ ැකිව ක්‍රීඩාවට සම්බන්ධ වනා අනිවාර්ම ක්‍රීඩා ගොඩක් කරම මොනුවද කරපු ක්‍රීඩා මංකර වොලිබල් නෙටබෝල් ත ්‍රිකට් කරා ස්විමින් බත්මින්ටන් කරාට ජිම්නනාස්ේ. මොලුවද යෙනෙ නොකරතින කොම කරාද ඕසේ හයි චම් ලෝ ච ඒත් ඔය අතරේ ඉග ගන්න හෙම පොඩ්ඩක් වෙලාමත්තින් බඳ ගොඩා කරාට පාඩන් අත පසුන හැයිම අත්ත පසු කරගත්යමත් නෑ ම ඒවත් කරගෙන ගියා කරාටිවටමන් ලොකු තැනක් දුන්න මංමමා ගොඩක් ආසාරෙන් කරපු ක්‍රීඩාව කරාටිව ල බෙල් සේම තින ොවල ගෙන ති නු න් ග්‍රීන් ති. බ හොඳ වෙලාටම අධික තුළ විතර පරතරයක් තින්න හැබම ගුටිගන්න ප්‍රශ්යක්ැ වු නැති න්ද මට යිවින්න දෙයක් නෑ නහාරට ජීවිතය එලැච් හොඳම අවවාදයමකත් මට ලොකබොඩි කෙල බේදයක් නෑ කවරලට මට අවවාදයක් දෙෙනවානම් මට හදාගැන්න දෙයක්න කියන්නේ එ නිසා මඟක පිළිගන්නවා හැබැ මං කැමතිනෑ මට මං කැමති මට මූනට දෙයක් කියනවට මං කැමතිම කෙලින් කතා කන්නවට ගොඩ අරංච ව වැඩ මංකැමති මගේ වැදකින මගෙනෙක් ූර්රම කියනවට මඟගේ ොක් ස් ේ න. ඉතිං අද සමාජයහෙම කෞරුත් කියන්න හැන ඉතිං අවදම පිලගන්නවා හමෝගේෙම මට හදාගනල දෙයක් තින ම අනවාර් හදාගන්නවා. මගේ ේීවිතේ ගොඩක්කායගේෙන්මට අවවාද ලැබිලතින විශේෂ කිවත් ම ජීවිත මට හමච හොඳද අවාද තමයි මගේ සාමානිිපලප කරපු පාසලේ. මගේ විදල්පති මට දුන්න අවවාද ඇත්තමයි වා කොහෙ කතන ගියත් නහර ට ඇස්තක පේන කං හෙන්නෑගේ ඉද ඒ තම ට කර ල හොඳමද ප්‍රශ්න අඩුවෙන් ඉන්න පුලන් ඇත කොට තමයි කියනෙ එක ඉතින් ට එක ඇත්තර මගේක යුස් කරපහම ඇත මේඒ ගොක්විතර මට උපියෝග වෙලාතියෙන. ඉති මං ප්‍රශ්න අඩුෙන් ජීවත්වන මංගේක යස්කනමයික මටහම්බිච හොඳ අව වාදයක් ෙඩම පිළිගන්න. ජීවිතයේ තමුන්ට ලැබෙන අවවාද ජීවිතය හරි විදිහයට ගෙනියන් හරිආකාරව උපයෝගි කරගත්ත තරුණයක් විදියට අපිට නහාරම දකින්න පුළුවක්. හොඳම යාළුව කවද නහාරක. මගේ හොඳම යාලුව අම්මීයක්කි. අනිත්යාලුව ඇති හැබැයි අතේ දුරින්. යාලු ගොඩාක්ඉන්නවා මගේ හැම දෙයක්ම කියන්න පුළන් විදිහයට මටන අමියක්කි. ඉතින් යාලුව විශ්ාස කරන්න තු නෙමේ.

අදැකනොම වෙලා මේ කතාබහට සම අනු ග්‍රහකත්වය ලබාදින අපේ රටේතිමෙන ප්‍රමුගත වානිච බැංකුවක් ව හැට ල් බැංක්කුව ඔබ ප්‍රතියේ සහකරු. හැට ශල් බැංකුව විශේෂයෙන්ම මේ නිහාරවගේ තරුණු තරුණයන් වෙනුවෙන් හන්දුුල්ලද ලතියන ගිෙනමක් තමයි එබ යුද ගෙනනම ඉදෙන් ඔ රනෙක්නම් ඔ රුණයයක් නම් තවමත් යද ගෙනමක් රත කර ැත්නම් ංග පහිටතිමෙන් හැට ලංක් කට යන්න මේ ගෙනුම යෘත කරන්න මේ ගිනම තුලින්. ්‍රතිලාව රැසක් ඔබට අත්විඳන්නට පුළුවන්. නහාර අපේ රටේ දේශය නිෂ්පාදනයක් තමයි බති ඇති රෝබික් න ලංකා හිමිකාය අනුචි ඔබදන්න කියලා ංච තිලෙනයක්ටත් ලබලුන්න භරගන්නේ තිළිනිනය. ඔබේ අරමුණු කරා ඉක්මනින් ඉදිරියට යන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛරයණී රෝගීස්ුවය වාසනාව ලැබේවා කියලා හදවතින්ම පාර්ත්ථනා කරන්න ඔබේ ඉදිරි ගමන සව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.